කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. බස්නාහිර, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර, සබරගමු, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව මේ වර්ෂාවත් එක්ක තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවන් තියෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තොත් නැගෙනහිර සහ ඌවත් උතුරු මැද වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මේ තියෙන තදබල වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවීමක් හෙට දිනෙන් පස්සේ ඇති වෙන බව අපි ජනතාවට මතක් කරනවා. අධික වර්ෂාපතනයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ම තවමත් ජලයෙන් යට වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මදුරාවල, මිල්ලදෙනිය, බුලත් සිංහල හා වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ස්ථාන කිහිපයකම මාර්ග අවහිර වී තිබෙනවා. ගිංගඟ අවට ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ගිංගඟ රෝණියේ ඉහළ ප්‍රදේශවලට විශේෂයෙන්ම අද අලුයම් කාලය තුළ ලැබුණු සැලකිය යුතු තරම් ඉහළ වර්ෂාපතනය නිසා ගිංගඟේ ජලමට්ටම් ඉතා ඉක්මනින් ඉහළ යමින් පවතින බව සඳහන් කළ යුතුයි. මේ තත්ත්වය නිසා ගිංගඟ රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාවය ඉතා ඉහළයි. ගිංගඟ රෝණියේ පවට පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි. අද දිනය පුරාම ගිංගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට යම් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. අත්තනගලු, කළු, කැලණි, ගින් සහ නිල්වලා කියන ප්‍රධාන ගංගාවන් සියල්ලගේම පහත් බිම් ප්‍රදේශවල ගංවතුර නිම්නයේ පදිංචි මහජනතාව දැඩි සැලකිල්ලකින් අවධානයකින් පසු වෙන්න කියලා. මේ අතර පවතින වර්ෂාපතනය හමුවේ ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුරය හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැන වූ නායමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඇදහැරුණු අධික වර්ෂාපතනයත් සමග අනුරාධපුරයේ සිට මහනුවර දක්වා දහවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. ඉන් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින වර්ෂාපතනයත් සමග යලිත් ඩෙංගු රෝගීන්ද ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙනවා. ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 322 වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව මේ මාසයේ ගත වූ දින 20 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2630. මේ වසරට ඩෙංගු මරණ 17ක්ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා අවට පරිසරය පිරිසිදු කිරීම ඇතුළු කටයුතු සිදු කරන ලෙසයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.